නතු මධම මේ දින්න දෙග තුනීමම් සිදුවී අසංක කැනය ඇයට තම පුතුගෙන දුගේය ඕ නරගදරු ක් නොයි ඇයට දුක හෝ ජීවිතය කුමත් ව දුකින් දුක්කි දෙෙන නිසාය ஓ ආදර කරන්න ඇතේ කකාවාකාරය ගැහැන්ු ළමයකුද බලන්ට නිමට යට ආශාව කැතිවිය ඕ ගැයි ඕනට තොड़ा දැන උන්නයි සංකර තිබුණ බුත්මාගර වෙනස් කතිගුණේ ඒ ිෙනස් බ ආදරෙ කළ යුතුය ළඟ තිබන්නට ඇ නකවෙ අදවතය ආදරයක් ඇතිවන්නේ කලින් සිතාමතා සකස් කළ වැඩි පිළවලට නොවේ ජීවිතය සාහරෝන් හමුවන්නේ හිට ඇටියේ ජීවත්න ලෝකෙ කව බැඳී තිබුණද වගකීම් තිබුණද ඒ සියල්ල දයිවයට ඇටය අසංක විඳන්න දුක පිටිබස ඇතේ ෝගේ ජීවිත ආදරයබව අරනතුම මාත්මේ දැන උන්නාෑ දෙ දෙනාම් කර ඇත්තේ පවක් නොේ සියල්ල වෙනස්වේ යයි සිතා අසංක ආදරය කරන්නට ඇත ආදරේද එහෙම නී නැත මාට හම ආදරය කළ ගහැන්ුलाමයෝගගේ ජීවි සැෑම් සසාාර වීමටද පුළුවන හ පතාගෙනාව ඇයම් විය හැක ඒෙත් රණතු මहाත්මේ දිග සුසම केෙළු आය. හිම තත්्याත් තිබීදිය සංක අදරේ කරන්නේ ගැනු දරවාාව බලා ඇති පලය ගුමන්ද. ඇයට දුुක මේ ප්‍රශ්නය කතා කරणුවත් කෙනෙක් නැතිවීමේ, සැම අයහිමවි පාල යලි තාර කණතු මहाත්මි දැ ැඩිය. මේ දරුවවා මुුණ කर्ගනීද කියලා මට බए. හොම හිටියට හරිම දුරුවලයි. ඇ අසංක ගැනී සිතුේ එහෙමයි. කොහින්න ළමේද මනාකරන්න දරුවවෙදදි කියීලාවත් දන්න. රණතු මාත්මය මහොතක් දැස්පයාාගෙන සිතුවා අයි. අසංක අසල් ුව ඇති නිසල් ගෑන්ු ළම්මික සිද්න ඇයට මැවී පෙන්නේ. අනේ දේනි මම මොුණත්දෙන් කරන්නේ. රණතුක මාධමයක පපු අලුතින් ඇවිල්ලියගෙනමන් ගියයේ. මේ ප්‍රශ්නේ තමාට මේ තරම් බලපානාව නම් අසංකරේ කොහොම බලපාන්නේ දැ ඇ සිතුවා. ොල්ලාගේ මූුණ දිගටම කල්ලුවී ඇත්තේ නිසායි. රනතු වාාත්මිටි හිටටම් සව නාලකයි හේ සමගම ඇගේ සිතර තුනි සානය අද්‍යැනුනි. අසංක මිතුරන් ගොඩා කොන්නන්නේ නැත ට උන් මතුරන් අතරේ නාලාකට රනතු වාත්මි මාහසේ ඇලුම් ලයි. හෝ අසකර බුදුමාගරලෙස ආදරය කරන කොල්ලෙකි. අනතු ත්ම ැගටකොස් දුරගරන පොතර ඇගෙන ඒ හ නාලාගගේ අන්කේගෙන ඇතුමක් ගත්තායි. නාලක බපුතේමං අසංගගේ අම්මා ග බරපපු දාගෙන ගමින් ගයේ හදිසිියද්ද අනි නෑලමය බන් නිකං කතා කළේ H මංම අසංකන් නැතිලාෑය වාට ගත්ති ටික් කතා කරන්න. නාලගරෙ පපොට දාාදිය දට්ටුවක් දැම්මේ ඇ මට මේ කොල්ලගෙන බයයි නාළගපුතා ඒ අන්ඩේ අම්මා කෙනෙකගේ පප්ියේ සසගවී ඇති හා දුක් සංසාාරම තිබනි මට තේරු මත මයායට කතා කලා එයා එක්ක කතාකරපු එලේ ඉඳම් ම පිච්චනවා. ගනු ළොමිකර අදරේ කන්න බ වම්මාට කිබව අ සංක නාලකට අදෝදී කීවේ. මං ඇටිව ඇවි තම්බ වෙන්නද මෙම කතා කරන්න බෑ උදදේ ගෙදරට එන්න පුතා ගියාට පස්සේ. මං ඉන්නම් එන්ටි තායට විතර ඇටි දුක්නිි. අයෙද ලෙඩවී එයා දුක්කිිනින්දි මට මොන සැපැද්ද දරූ මට තසංගෙන හරි දුකයි ඇන්ටි නාලක්කිවේ අවංක දුකකිනි. තුන් මාත්මිය දුරතනේ දෙෙබේ සුසුමක් කෙලාායි. අ සංක ආදරේ කරන යුතයෝ නාලක දන්න බව ඇයදානී. ලල්ලිතා රාණතුන් මාාමී ෙදර වැඩට ඉන්නා කාන්තාට කතා කළ හුස්මක් ගනිමිනිි. ලොුනෝන මොනාද රෑට හදන්නේ බත් හදල දීනි ලොකුණනෝන ඉදි්‍යාපපු විස්සත්තියෙු හදමද මේ දරුවට දිගටම කෑවිනෙන කිරියෝදිිටිකක් එක් අනේ හදන්නම් ලොකුනෝන. නි ගෙනත් ම සො යා ගෙනත් හිතද්‍ය අ සංග ජීවිතර කුමක් කරන්නද රනතුන්ග ාත්මි සින්න දරුව න නැතු දරුවන්ගේ ජීතගෙන තිීන ගත්තම උුදදුකිදිෙනන අපිද දක්කිදිෙනවා රණතුන්ග මාහ මයට එස්සේ සිතුනනි ඒ අති තම බුද්ාකාර ලෙස අසරන ඇත. නාලක අසංකර කතා කළේ පාන්දරයේ ඇන්ටි මංින් ආය මචන් කෙල්ල ගැන ජයා ගැන එකපාර කියන්න බෑ නාලක කෙල් ැි හැපියේ එපාග කියෙනවා මට යන්න ව බෑ ලක අමාරුයි මට තේරන මම් බලන්නම් මචන් නාළක පාදර සිටම කල්පනා කළේ මේ ජීවිත දෙක ගැනය ඇැ මෙන්ම चाයද මෙතන්ගේ අසරණය කෝමට දෙන්නට මා දුකක් විමිස් ක්ොනට් නම් බැරිිය අසංක ීවි ර්ිව බධ ඇත්තේ පුද්මාකාර දයෝපගත ගැටේගෙනනි ඒ ගැටේලිහිම අසංක සිතනා තරම් පාසු නැත මේ මුෝදති चाා ගෙන කෝහමටොත් කියව නොැක එස ුවෝ තාදාානවට ලක්වන්නන්නේ කෙල්ල ීවිතයේ ්‍රස්සාාවේ එවිට අසරන්න කෙල්ලට සියල්ල නැතිවී යනු ඇත. ආදරයත් මා පුද්මාගර් දැවිල්ලකි ඒ දැවිල්ල පපෝට ආපසු හදවදර නොවෙන දෙයක් නැත. ආදරේ හිතකර ගෙන එන්නේ කවරාකාර සතුරද්ද එතරම්ම දුකක්කේ පපෝට ගෙන ඇතයි නාලට සිතුනි. ආදරේ පපෝට අවොස් කිසිම සැනසීමන් නැත. ඒ එන්නේ අදවතේ සතුරක් සැනසිීමත් දෙනතේ නිින්දත් නැති කරගෙනමේ. ආදරේ කරන ඇයට සැනසිීමන් නැත නින්දක් නැත සතුරක් නැත සතුරයි කියා විදින්නේද දුකමය. चाය උදේ කාරයාල ටාවේ මින් ගමන් වැල්ලවත්තේ මෛරපති කෝවල්ටද ගෞස්සේ ඇයි අදී හි පාන්දර පූජා පටන්ගෙන තිබුණි පුරාරයිෙන් අඩක්ම නොනිදා උන් නිසා කල්ලි දෑඇස්සල බඳූ බවක් විය ඒත් තැ ඒ සල්ලිඉවසා පාන්දරම නාගෙන රතුපයට ගුරු මෙරුම් පෑ සාරිියද ඇඳගෙන ෝල්ට ගියයි. හිතන්නට අන්ද අග නැත පතන්නට ද නැත දෙවියන්ගේ මේ අදම බභව වෙනුවං ඉල්ලාගන්නට ඇත්ත ූ පමණ වන්නට තහිම වවැනටත් මේ ජීවිත ඇතේ जीීවි තය පමණි ඒ අදරඒ පමණි चाය කෝල්ඩ ගොස් ාවේ එකේ තිස්සට බසේ ඇය සාමාන්‍ය බහිනිි තුම්මොල්लेෙනිි हिස්සේ බැස ඩුපලිगेशන් පාර දක්खा අය පාගමණගේයි උදේ නිසා මහන්සයක් නැත හවු අදද නැත හර්ෂණනි පැමණි රतेේ चाය අදරටම කර නැවදන ऐස අද්දිය තුටු සැනිම चाයා රतेය අඳුනා ත්තේ නැත අර්ශෂණ හිම වීදුරුව පාත්थ කलाए ය පාති බෙලුව විට ඇගේ ගතම් මහොතකට මකක්ද වූය. මිස් අඟන්න चाයයා මාතයන ශප්යකට. හර්ෂණ කීවාය, ජය වානට ගොඩව වේ පක්්වා අසාමයින් ලෙස් සෙද්දිය. ඒ ැසම කුමද ඇටම තේරුම්ගන්න නොහැ. ජය වානෙයට ගොඩවත්ම වානය ඇතුළද සිටා සුවඳ ඇය මහොදකට මත්රලිය. හර්ෂණී ගත කරන්නේ කොතරන් සැප්පත් ජීවිතය අද්ද. ජයයට ඒගෙන ඇතිව ඉරර්ෂ්‍යාවක් නොවයි උපේක්ෂාවකි. කෝचाය, යගේ ල්ලතුූ යමත්් දෙක හර්ශණි එදෙස ෝනායම් බැලුුවයි. ඇයි මිස් මේ මේවා ගාගෙන හර්ිණි චයග නල්ලති වූ සින්දුර්දක ඇසු අයයි. නල්ලත පිීදා ගැනට අමපුූ බව චයට සීවූ ඒවිටේ. ස්වාමි ගැල්ලූ සින්දුර් තාමත් එහිමමයි. මම් මේ මිස් කෝයිලිදි ගාපු ඒවා ඡය කිවේ කැලබීමකනි. ජයකු දෙට කොයිලුත් යනවාවද ඒ ඇස්වාකාර චායට එතර මැල්ලු නැත. අද ගියාමස් නිකම් මස් ගිය. යගේ දිනස් සඟවවාගෙනෙ ිය මමුතු උදා නෝනා හොඳේ යට සිතුන. හෙමනෑ චායයටක කොල් යන්න විශේෂ්‍ය හේදවක්කඇෙතිී ඇතුළති කෙල්ලගේ පොෝ දෙවෙ න්නෙටුේ. ඔඕු මට කෙනෙක්ගෙන් මගේ ආදරය බේරගන්න තියවා. ජය සිතුවායි ආචය මොනාද ඔච්චරණු දෙවියන්ගින් ඉල්ලන තීනය වාන තදබදයක් කානිසා අර්ශිණි වානී නතරකර ජායාදෙස බල ඇසු අයි. දීන ඇයි මේම ගහන්නේ. එෙමදයක් නෑමිස් තැන් කවරයව දෙන්න කියලත් දීියන්ට කියන්නේ හර්ෂිණි මේහසේ ජායගේ දිනෙද දෙසම් බලාය. ඇ අසරනු හර්ෂිණය දෙස බලා උරණායි. නෑමිස් තදපදේ නිවාවේ චායට සැනිස්සිමත් දෙන්නේ. හර්ෂණි ටික දුරත් ධාවනෙ කර වානේ කළඹප පශන ආයතන ඉදිරේ නැවත්තුවා අයි. එයත් තුදෙම ඇවිත්. හර්ෂනි කිීව සසාපපුෝ ඉදිරිට නාවතා අතිබව අසංග වාන දෙකේ. තැක මිස් මොම් බහින්නම්. හර්ෂිණි කිසිව කීවේ නත, චයා බැසෑන අරුදෙස, ඇ ිකවෙලා බලා උන්නා. ඊට පසු ඇෙද බැස්සයි. ජය උඩටාවය පපෝ ගිනි ගනිත්තියේ, කල්ලවදක සංකද පුදුමුූිය. ඇයි බබා හර්ෂිණි මිසුත්තිෙනවා හෙපමන කියව්චාය හෙම හැන් බෑගේ මේස මැත්ත බා පිටතර ගියායි. හර්ශිණි අසන්ගේ කාමරේ වෙතාවේ අමුතුම සිනාව සහිතවය. හසක එදෙස බලා උන්නේේ සිනාව අරතු කුමද්දේ සිතමින් මෙිනි. ගුඩ් මෝනිං අසංකයිය, මෝනනිින් හශි. මං වාගේ ක්ලාක්ගල්ට ලිප් ි එකක්ත්දුුන්න. කවද අසගසේ ජායාගෙන දැනගෙනෙමේ මේ චායට කෝදැන් උඩටා අනේද ඉන්න ඇති අර්ශිණය දෙස නොබලාම අසංග කිවේ. පුදුමයි එයා මෙහිෙන්නේ කෝවෙල්ටත්කී අසංග කතා කළ එනැත. මම්ම වෙනගමන කැනගමංආාවේ කෝවාදැන්ටි අම්මටික පරක්විලයිනවාආශි උදේර ඔවිස්සගේ කවරුත් නෑනේද. මිනිස්සු වැඩරද්දි අටනමේ වෙනවාආශී ස්සල් ෙන්නේ. ඒ වුුණට මියාන වෙලාසන මෙනවා අනේද. ඡාය ඇහිමයි වැඩට ආදරේ අනිත්තය වගෙනෙමි වෙලාසිනි මෙෙන් න්නෙත්‍යය අන්තිමට අන්නනිත්‍යය මීටික හෝ කියනවා ජායා තොස්සා ගෙනේ ඇයි බිම් බලාගෙනම පෙමිණ පුටුවේ වාඩි වූවයි මංගෙන මොකටද හොඳ කියන්නයන්නේ ඡයා සිතුවායි. ඡායා ආ ඇතුමක් කෝට සම්බන්ධ කරගන්න නොයකව බලා උන්නයි. මිය ඇමුතුමට හ ඇමති යුතුමේ. චය ඇමතුම රඳුව අතබ හෝගේ කාමරෙටිගියායි. ස කියන්න ඡය? र्नी बलाने चाया दिස में बैक वित्रराराण सारी अंदन ති चाय सारी अंदरु देख सार्षनी हिदुए फरेडिवेकि कता कर මට दाන්න स याला धन आरापी रिटन कर बट्टी का ගන්න बैक කියන්න स කියන්න वा धनम बै කියලා एक आउट फ हललारी कापटी एक නन दिखකටම यालाि पैचस करන්න है කියන්න අප ैन सप्लेගने वा ගන්න පුुුවवाන් අපට ගන්නम බैक කියන්න ලක්ෂ පහකිිතර බඩුදනවා මං ඒරෑ ගදිදරගින් ස්ටොප් චෙක්කලා මූ වෙන්නෙ මිනෑ ස ගන්නම් බෑගයන් කෝමත් තයාලා අපි අයින් කරන්න ඕන හොඳයි ාය මංහෙම කියන්නම් ස කියන්න චකක දෙන්න කියලා එයාලා ඔයා අන්න චිකක ගන්න ඉන්නද කියලා බඩින්නේ නැතුව කොම චෙක්ලියන්නේ හම බෑ තමයි චාය මංද අර සිංගපර් සප්ලට කතා කරන්නම් ස ඇවිත් සව හම්බ වෙන්න කියන්න හොඳයි අපිහෙම කරු චයා චායගේ හර්ෂිණි දෙසද බලා සිනාසීයේ හර්ෂිණි බලාගෙනම උන්නායි. ඇමතුම සම්බන්ධය අසංග ජය කිව්දේ අකරන් නෑ රඩිය අපපර අයදන කළමල් කරට කිීවේ සොරි මිට. ගල්ගන්ද අයම් නො ටේබ හිහැ බෙ ක් එප මනි අසංග දුරකතන තමනතුර හර්ෂණි බලාව්න්න්‍ය ඕුදෙසේ ජාය කිව්දේ හරිමදි කියලා අයි අසංකය බැලුවී නැත්තේ චාය අපිටවඩා මේ බිසින්ස්සිකට ආදර. ය බිම්බලාගෙන මෙන්සේ හිසවබාගෙන වෙන් මේවද නසා උන්නායි. මං එන යන වාසංකයිය හොඳයි හශී හශණි පිටිවවෙද්දිත් කාරයාලය කිසි එකක් නැත සාපපුයද නැද ර්ෂණ යවස ායා ඕ දෙෙස බැලුව අයි. හු දැසින් එන්න අයි කීවේ ඡයා පුටුව පසෙකට දැමේ සිනා බරවේ. බබා කෝවිල් කියාද එනකොට හර්ෂණයාාව ම් කාටද බාර වෙන්න කියලානවා. ඇත්තරම කාටද යායදනෙ ො සිනාවර දෙස බලාාවන්නයි. සිනාසුන්නද පො ඇතුලාන්තිින් ඇවිලන්නටවිය ඒදදුක කාටන කියන්නද. ජායග දෙනන්නෙ තැගේ ඇවිලෙන අදවතේ ජයාවවා බව සංකදන ෑට කෑවද. මොනාද ඉන්දිියපයි කිරියෝදී. ඉදිියප කිය කෑවද හෙම කිය අද අසංග සිනාසුනේ. හෝ ඇගිලි පාපෙන්ුවේ මදන්නවා පනාක් කන්න පුළුවන් න්නේේද. නුවරෙලිදි කෑවේ? ඒෙම දදුක්වි ඉන්නිප. ය කිී දිනිත් කඳළු පටඩලගකින් වැසිී අද්දිය. මං උදීම ශාන්ති ්‍යහාරයකට ගිින් තෝස ගෙනත් දෙන්නද. තම බඩගින් සිදදිි බිච්චින්නේ මේ ලෝකගේ දෙදිනකුගේ පපෝ පමණි. අසංකගේ දෑස් දෙස බලාගෙනම උන්නේේ. අම්ම උදේ නාරකට ගෙදරඉන්න කියලා. ඒයි ජයසු යුගරෙන්ම් මිනි අම්මට මංගෙන දුකයි. ඕවු දුක ඇති ඔහොම දුක්කි දිනකට මටත් දුකයි. කොයාරි දුරකට යන්න හිතිෙනවා. ඕහ පොිදරුගසේ බලා උන්න්නේේ මටදුක මංගෙන නෙමේ බ මටත්්දුක මංගෙන නෙමේ එම කියද්දී කඳුළු ගලාගෙනෙ කොහොටත් මෙයාදරේ දැන් ජීවත්තන්නේ කඳුල්ලිනිි පහල්ටගේ ර්ෂණනි වානයට නැග්ද ගිය නැත. වානේ තුල්ටිය ජංගම දුරකදරන නේ ගසාගෙන උන්නෑ අලිත්තරක් වානේ බැස් සෙමෙන් සසම උඩුමහට ආය. මෙහෙම උන්නට මොකක්ද ලොකු ගින්දරක්මට. හර්ෂිනි කවු දුරැරි ාය මේ වැදන්ටික කියාගෙන අධියේ සිදුලෙස සඟගේ කාමරයවත එමින් වූ හර්ශණී දක චායට කරගයා ගන්නට දෙයක් නැතිවේ. කෙල් එහෙමෝ සාරිපට මෝනට ගෙනාවයි. එහත් සිල්් සාරට කඳු හහිම උනන්නන්නේ නැත. තිතගඳු පාලල් මූනමත එහෙමයි, හර්ෂිණියාවේ ජාදස බලාගෙනෙමේ. බබා කන්න, අසගි ඉතාම් මුුදු හඬකින් කීවේ ඡයා සංගගේ කාමරෙන් යන්නටගේ බිම් බලාගෙනමේ. ඒහත් ර්ශිණී දුරාද්‍රර හරස්සුවා. ඇයිමි, ර්ශණී කතා කළේ දැඩිය ආවේගේ ගෙන ාය හිස්සුව යි දේස් දෙස බැලු වාත් නත ොකද මේ අසංක ළංගට වෙලා අන්නිය ජයා මෙහෙම කාමරෙන් පිට වවාය දුවගෙන මෙෙන් යනය කෙල්ලද දෙස අසංක බලාවුන්නේ බුදුමාකාර දුක ගෙනනි ඒ තමා නිසා විදින්නේ නොයිදිනා දග්‍යය අ සංකර සිතුනී මොකද මේ අසංක එයා මොකද මේ ඔවාගේ මේසේ රංගට වෙලා අනන්නේ අසංක සිනසුනේ දුකව දරගත් නොුවක අත්වා අනු ම්බාව කසාගෙන හි මර පොද්ගිර ප්‍රශ්යක් කශ. තින් වාලඟනන්නන්නේ කෑනු නම හම තමයි ප්‍රශ්න කිය අදේ ඇන්ෙනවා හර්ශිණය අ සංග දෙස බැලේ නොවෙස්ලත් බයවනි මේ මහා පාන් හර්ෂිණයට පිළිතුර දීවුතු නැතැයි අසංගට සිතුනනි අසග හර්ශිනය තරම් ගන්නක නොවෙන රර්ගතනය ගත්තේ. ඔව ගත්තේ නිලංකාගේ මේසටේ නිලංකා පැමිණි වන්නේේ නැත්ත. ඒ නිසා දුර්ගතන ගත්තේ चाයාය चाායා අනේ රත්තා නැයි මේදදීව එන්න නෑ කියලා කිව්වා සඳලිව ගන්න කැසියරකට එපමුණ කියස් දුරගතනේ තැබ්ුවේ ායා පහල්ටගේ අලුතේ මුණ සොදාගෙන තුනී පුේර ටවක් රා. ගිය පයි නාවහසිි අසංග ඇසේ ෆයිල් එකක් අතර ගනිමිනි. මොනාද කියන්නන්නේ ඊතාම් මං ආවේ මේ සමයන්දකල මටය එක අමත කුණා. හෙනම් මතක් වුණා මරින්න එක දෙන්නකු අසංග කිවේ හර්ශිනය දෙසවා නොබලාය. උදේ පාන්දරම ලෝකම ඉන්න ගෑනුගේ දුකාහන මගේ නෑ. අසග දෙන තිස්සවේ හර්ශයණයකි මේ කතාවටේ. දුක කියන්නේ මොකද කියකිලාව දන්න හශි මේ ජීවිතය දුඩ දුක්පරම දෑස් තිබුණේ චායාටේ ඒ දුක්්බර දෑස් කෙලවර ුන්නේ තමා බව ඔහුදනී. මයි අනවා අනිදවසේ එක කෙල්ලන්න මෙතන අඩන්න දෙන්න එපා ඔයාට ලැජ්ජයි අසංග සිනාසුනා මිසක් කිසිව කීවේ නැත කොහොමත් කඳුලෝ ලැච්චාක් නැත ඇත්තේ වේදනා බර කතාවක් පමණි. හර්සිිණි පාරට අදදි චයයා ඔන්නන්නේ පාල සාප්පු වයේ හර්සිි න බා දැක चाාය හෙම රිදි ලැක් අතර සැඟ වඋනාා kumakí de gäännunnti jete.